1809 ලංකාවට චීන අද්මිරාල්වරයා දේශකාවේශකව නාවිකයා එතුමා ලංකාවට තුන් පාරක් ආවගෙන දෙවෙනි අවස්ථාව තමයි 1809 ඒ 1809 ගාල්ලට ආවන් පස්සේ එයා එනකොට අරගෙන ආවගෙන යන ත්‍රී භාෂා සෙල්ලිපියම් ත්‍රී භාෂා කියන්නේ භාෂාවල් තුන සම්මිතවම් කරා භාෂාවල් තුනම පර්සියානු දෙමළ සහ චීන මේ භාෂාවල් තුනේ සඳහන් කරලා තියෙන්නේ දෙවුන්දර් සහ සිරිපාද දෙවියන් වෙනුවෙන් පූජා භාණ්ඩවල විස්තරය තමයි ඒක ලියලා තියෙන්නේ ඒ කියන්නේ මේ මේ සෙල්ලිපියේ ඔරිජිනල් සෙල්ලිපිය දකින්න පුළුවන් කොළඹ මියුසියම් එකේ තියෙන රෙප්ලිකා එක තමයි එයා පැත්තේ මියුසියම් එකේ තියෙන්නේ ඊට පස්සේ එයා යම්කිසි ගැටුමක් ඇති කරගන්න අලග ඕනාරු කියලා ප්‍රාදේශීය පාලකයෙක් හිටියා කොළඹ ප්‍රදේශ කෝට්ටේ එයා ගැටුමේදී ෂින් හ ෂෙන් හ කියන කල චයිනීස් අද්මිරාල්වරයා ඒ අලක කෝනාර සහ ඔහුගේ පවුලේ අය පැහැරගෙන ගියා කියලා කියනවා දඩුවමක් වශයෙන් ඊට පස්සේ පසුගානේ එයාව ලංකාවට ගෙනල්ලා දෙන්නම් කියලා කියනවා ඊට පස්සේ ෂින් හ ෂෙන් හගේ බිග් බොස් එවනක ප්‍රධානී කියන්නේ එම්පර අධිරාජ්‍ය යොම්ලෝ කියන අධිරාජ්‍ය එයා කියන ලංකාවට ගියෝ දෙවුන්දර දෙවියන් වැඳ පුදා ගන්නවා මේ පූජා මේ බම්බු gift එක කියලා offer කරන්න කියලා. ඒ අවස්ථාව තමයි මේ ගිහිල්ලා යාලා දෙවි දෙවුන්දර දෙවියන් වෙනුවෙන් පූජා කරන අවස්ථාව තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මෙයා තමයි විශේෂම පුද්ගලයෙක් පුතුගලිසි ජාතික ලොරෙන්සෝ ගාල්මේදා ඒ පැමිණි මිනිසුන්ට වෙනවා 1809 වසරේ. ඒ කියන්නේ 1505. ඕරි ෂිප් එකක් පස්සේ ගිහිල්ලා අරාබි නැවක් පස්සේ ගිහිල්ලා උනාටුවට ආපු වෙලා ගාල්ලට හෝ කොළඹට ගොඩ වැස්සා කියලා කියනවා. ඊට පස්සේ කොළඹ හිටපු කෝට්ටේ රාජධානි පාලනය කරපු අටවන වීර පරාක්‍රම බහු රජතුමා මුණ ගැහෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. මේ චිත්‍ර ගැන කතා කරද්දී ඒගොල්ලන්ගේ පැමිණීම විතරක් නෙවෙයි සනිටුවන් කරන්න පුළුවන්. එයාලා කැම්පින් වල පවාගෙන අපිට කතා කරන්න පුළුවන්. මෙයාල කනබොන ඒවා දැකපු අපේ ගමේ ගොඩේ මිනිස්සු නොසැහෙන විදිහට බය වෙලා තියෙන මේගොල්ලෝ මුර්ගයේ දින මොන්ස්ටර්ස් වගේ මේගොල්ලෝ දීලා තියෙන රතු පාට දියරයක් මේගොල්ලෝ අපේ මිනිස්සු හිටියේ අපේ ගම් වල මිනිස්සු හිටියා මේගොල්ලෝ බොන්නේ මේ ලේ තමයි කියලා. ඊපස්සේ සුදු පාට කෑම జాතියක් කෑවා කියලා කියනවා. අපේ මිනිස්සු හිටුවා මේ කෑවේ තිරුවාන කරා කියලා. ඉතින් ඇත්තටම කාලේ තියෙන පාම සමුද වයින් එක ඒ කතාව තමයි මෙතන නිරූපණය වෙන්නේ. මේ ඉන්නේ ඊළඟට අවසාන වශයෙන් කියලා කියන පිළිරුවගෙන විස්තරේ කොන්ස්ටන්ටිනෝ ද සාමොරෙන්ය 1626 1630 අතර වෙල්ලබඩ කලාවේ පාලනය කරපු පෘතුගීසි දරු පාලකයා. එයා සම්සක් කියන විදිහ කියවන විදිහ තමයි අපි නිරූපණය කරන්නේ. තව පොඩි කොටසක් තියෙනවා එහා පැත්තේ.